අයිබෝවන් සැමට කලින් සත්‍ය හරිතුම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොළඹ විශ්වවිද්‍යාලයේ ගැටුමකට සම්බන්ධ සිසුන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට ජනපති දලදා සමිඳුන් වැඳ පුදා ගනී ජනතා පොරොන්දු ඉටු නොකර වත්මන් රජය මඩ දේශපාලනයේ නිරත වන බවට කිරි ඇල්ලකින් චෝදනා වෛද්‍ය සොෆ්ට් එල්වී ඇති චෝදනාවලින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහු නිදහස් කළ බවට පළවන වාර්තා සත්‍යක් රතන හිමි පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් අසර්බයිජානයේ අධ්‍යාපනය ලැබමින් සිටි ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ගින්නකට හසු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අදාළ සිසුවියන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ අසර්බයිජානයේ අධ්‍යාපනය ලැබමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනෙකු ගින්නකට හසු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා එරට බකු අගනුවර බේල් නාගරික සීමාවේ දෙමහල් නිවසක බිම්මහලේ ඇති වූ ගින්නෙන් විෂතුම ආග්‍රහණය වීම හේතුවෙන් අදාළ සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එසේම ගින්නට හේතුව අදාළ නිවසේ විදුලි පරිපථයේ දෝෂයක් බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ අදාළ තරුණියන් තිදෙනා අසර්බයිජානයේ බකු අගනුවර කැස්පියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය වසරේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 21 සහ 23 යන වියෙහි පසු වන මහවත්ත බෝකුන්දර පිළියන්දන ලිපිණියේ පදිංචි මල්ෂා සංදීපනී සහ තාරුකී අමායා යන එකම පවුලේ සහෝදරියන් දෙදෙනා සහ 25 හැවිරිදී කඩුවෙල බෝමිරියේ පදිංචි අමුත්‍යා මදුහන්සි ජයකුඩි නම් තරුණියක් මෙ අතර මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් තිදෙනාගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය මේ වන විට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් ටේරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් නවදිල්ලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදෙස් රටවල අධ්‍යාපනය හදාරන ආයතන අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වල තිබෙන විශ්වවිද්‍යාලයකට ගිය ශ්‍රී ලාංකික දුවරු තුන්දෙනෙක් අවුරුදු 21යි 25යි අතර තමන් නවාතැන්ගෙන සිටි ඒ නිවස ගිනි ගැනීම කරන කොටගෙන තුන්දෙනෙක් මේ යාමේ පුවතක් වාර්තා වෙලා තිබෙනවා. ඒ පිළිබඳ අපි ඉතා විශාල ලෙස ඒ පවුල්වල අයට කරගාටුව පළ කරන අතර මෙවන් විපත් වළක්වා ගන්නටත් හේතුවක් වෙනවා. මේ මහ පොළොවේ පවතින යථාර්ථය එක්ක එකතු වෙලා උසස් අධ්‍යාපනය සඳහා තීන්දු තීරණ ගන්න නායකකාරකාදීන්ගේ වගේම මහජනතාවගේ ශිෂ්‍ය ව්‍යාපාරවලත් අවධානය යොමු කරන්නට කියලා මම ඉල්ලා සිටින්න කැමැතියි. මොකද ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මනුස්ස ජීවිත. ඉදිරි කාල පරිච්ඡේදයේ තුලදී අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන් පිටත් කර යවන ආයතන වල පාලනය අධීක්ෂණය කිරීම සඳහා විධිමත් ජාතික වැඩසටහනක් ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළා. ඒ සඳහා නියාමන පිළිවෙතක් සකස් කරා. ලංකාවේ වගේ 10-15 ගුණයක වියදමකුත් දරාගෙන මේ යන ක්‍රමයට අපේ රට ඇතුළෙම විසඳුමක් ලබා ගන්න ඕනි දිගු කාලීන වශයෙන්. දැන් අපි ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට බඳවගන්නේ 30,000යි. හැම අවුරුද්දෙම 15,000ට වඩා වැඩි පිරිසක් සල්ලි ගෙවලා වෙන රටවලට යනවා. ඉතින් මේක ජාතික ප්‍රශ්නයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවලකත් සිසුන් 12 දෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය 8 වන දින කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා. මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.
එනුවම පහරදී මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවටගෙන අද දින අධිකරණ ඉදිරිපත් කළ බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. ඊයේ දින අත්අඩංගුවටගෙන අද දින අලුත් කඩේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිසුන් 12 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ දින ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. කුරුඳුවත්ත පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් බැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් බැඳපුදා ගැනීම සඳහා මහනුවරට පැමිණියා. ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. ජනාධිපතිවරයා ඉන්නතුරුවයි දළදා සමිඳුන් බැඳපුදා ගැනීම සඳහා එක් වුණේ. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා මාලිගය වෙත පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතාබහක නිරත වුණා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නතුරුව මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන්ද බැහැදක ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්නතුරුව පැමිණියේ අස්කිරි මහාවිහාරයේ වෙතයි. අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි, ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉනන්තුරුව අස්කිරි මහා පිරිවෙනට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පරිවෙනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් බැහැදක උන්වහන්සේ සමග පිළිසඳරකද නිරත වුණා. අස්කිරි මහා පිරිවෙනේ අභිනව චෛත්‍යරාජන් වහන්සේ වන්දනා කළ ජනාධිපතිවරයා අස්කිරි මහා පිරිවෙනෙහි සාමණේර භික්ෂුන් වහන්සේ සමග ඡායාරූපයකටද පෙනී සිටියා. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාම අධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එළඹෙන මහමැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අද අපි වර්තමාන රජයේ විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ තුල මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපති වර්ණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ කැපවීම තිබුණා. අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තේ දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවී සිටුයි, තිබුණු ආණ්ඩුව වෙනස් විය යුතුයි කියලා, විශේෂයෙන්ම රටට අලුත් ගමනක් යෑමේ අවශ්‍යතාවය නිසායි. මම 2015 ජනවාරියට විශිෂ්ට ජයග්‍රහණයක් කරලා මේ රට ගැන ලොකු බලාපොරොත්තුවක් මගේ සිහින රාශියක් තිබුණා. ඇතැම් දේ ඉෂ්ට කරන්න පුළුවන් වුණා, ඇතැම් දේ ඉෂ්ට කරන්න නොලැබුණා. ඒ මට ඇති වෙච්ච බාධාවන් නිසා මම ඒවා මේ ගැන වෙලාවේ කතා කරන්නේ. නමුත් රට අද සහ හෙට ඉස්සරහට ගන්න, විශේෂයෙන්ම රටේ ආර්ථික ශක්තිමත් කරන්න, මේ රට ලෝකයේ ප්‍රබුද්ධ රටක් විදිහට ගෙන යන්න අපි අලුත් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට. එය මේ යුගයේ විදිහට තිබූ අවශ්‍යතාවයක් නිසායි. ඉදිරියේදී තව මාස එකහමාරකින් මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග පක්ෂ ගණනාවක් එක්ක සන්ධානගත වෙලා තිබෙනවා.
ඒතුළ අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අලුත් ජනාධිපතිතුමාට ශක්තියක් දෙන්න රට අලුත් ගමනක් ඉස්සරහට ගෙනියන්න පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම කැපවීම සඳහා ඒ සම්දානගත වෙන්නේ පුළුල් දේශපාලන අර්ථයකින්. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වෛද්‍ය සාෆී නිදොස් කොට නිදහස් කළ බවට සමාජ මාධ්‍ය තුල පළවෙන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. කොළපති මාධ්‍ය හමුවක් ඇඳවමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ශාපි ශාබ්දීන් ගැන නඩුවේ අපි කරුණු වර ගණනාවක් බොහොම පැහැදිලිව මතු කරා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි නොහිටින්න ඒ වෙලාවේ ශාපි ශාබ්දීන්ට නඩුවක් නැහැ. ඒ වෙලාවේ තිසේරා කියන පොලිස් නිලධාරි මහත්මයාත් ඒ වගේම නිශාන්ති සිල්වා මහත්මයාත් තමයි ඒ වෙලාවේ නඩුව උසාවියේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළා තිබුණේ. ඒ නඩුව ගොනු කිරීමට මූලිකව කටයුතු කරපු ප්‍රධානියා තමයි ශානි අබේසේකර. මේ 3 දෙනාගේ මෙහෙයවීමෙන් තමයි මේ නඩුවක් නැහැ. මේ නඩුව ඉක්මනින්ම ඉවර කරන්න ඕනේ කියන තැන ඔවුන් ස්ථාවරයේ හිටියා. විශේෂයෙන්ම ඔහුට අපදීම, ඒ වගේම ලැබුණු සාක්ෂි සංගවා තබා ගැනීම, හරිතොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී කරුණු. දැන් ප්‍රවෘත්තියක් යනවා. ඒ ශාපි ශාබ්දීන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඔහු නිදොස් කොට ලියුමක් යවලා තියෙනවා අය කුරුණෑගල මහරෝහලට කියලා. ඉතින් එහෙම ලියුමක් රාජ්‍ය සේවයෙන් යැවීම නොව එහෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීන්දුවක් ගෙන නැති බව මා දැන් දුරකථනයෙන් කතා කරා ඒ සම්බන්ධයෙන් ලේකම්වරයාට. ලේකම්වරයා ප්‍රකාශ කළා එහෙම තීන්දුවක් අරගෙන නැති බව. මේ සෞඛ්‍ය සේවා කමිටුවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. කුරුණෑගල මහරෝහලෙන් එහෙම තීරණයක් අරගෙනත් නැහැ. රටේ ජනාධිපතිවරයා හෝ වෙනත් කෙනෙක් ඒ සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගන්න කියලා දැනුම් දීමක් කළත් නැහැ. මේ වගේ සිද්ධියක් සිදු වුණා නම් ඒ සිද්ධිය කිසි ලෙසකින්වත් අපි වෙන්න ඉඩ තියන්නේ නැහැ. පුද්ගලින් හඹායන ක්‍රමය පසෙකලා යුක්තිය හඹායන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රංජන් රාමනායක මැතිතුමාගේ දුරකථන සංවාද පිළිබඳ තැටි අත්පත් කරගත්තේ පොලිසිය. මුලින් පරීක්ෂණය කරන්න ඕනේ පොලිසියේ මේ දෘඩකාංග තැටි කොහොමද සාමාන්‍ය ජනමාධ්‍ය වලට හා යම් යම් දේශපාලකයන් අතර ගියේ කියලා. රංජන් රාමනායක මහත්මයා නඩු විභාග කරන විනිසුරන්ට හා විමර්ශනය කරන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දීලා ඒවයි ප්‍රගතිය විමසීම. කිසිසේත්ම සදාචාරාත්මක නැහැ. නමුත් ඒ දුරකථන සංවාද අපි දැනට හපු ඒවා හැටින් නම් එතුමගේ පුජ්‍යලික කාරණා හැරුණාම අනික් ඒවා ගත්තාම එහෙම තීන්දුව දීමට බලපෑම් කරන භාවයක් අපිට පේන්නේ නැහැ. පොලිස් නිලධාරීන් තමන්ගේ දුක අධිකරණ සේවාවේ ඉන්න විනිසුරුවරයෝ තමන්ගේ දුක බෙදා හදා ගැනීමක් තමයි අපිට පේන්නේ. ඉතින් ඒක ඇත්තටම ඒ අපේ අධිකරණ පද්ධතියේ යුක්තිය පසනලීමේ පද්ධතියේ තිබෙන බරපතල ඛේදවාචකයක්. ඉතින් මේ தත්ත්වය වහා වෙනස් කරලා යුක්තිය හඹායන ක්‍රමයක් ඇති කරන්න ඕනේ පුජ්‍යලෝ හඹායන ක්‍රියාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව බරපතල අර්බුදයක් වර්තමානය වන විට පැනන ගියති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපට පේනවා දැන් නායකත්වයේ දැන් මයිතන් බ්‍රහස්පතින්දට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙනවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. අපිට පේනවා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රයිල් වික්‍රමසිංහ මහත්තයාත් අතර පක්ෂ නායකත්වයට දැන් සටනක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ සටනේ රයිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක බෙදා ගන්න කොටස කොච්චරද, සජිත් මහත්තයාත් එක්ක බෙදා ගන්න කොටස කොච්චරද කියලා. සාමාන්‍ය කතාවක් තියෙනවා, නායකෙක් හොඳ නැත්නම් තව නායකෙක්ව ගේන්න ඕන ප්‍රබල ශක්තිමත් නායකත්වයේ ගුණාංග තියෙන කෙනෙකු තමයි නායකෙක් බවට පත් කරන්න ඕන. ඉතින් ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයට බොහොම පැහැදිලිව මං හිතන්නේ නායකයෝ ආනයනය කරන තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙන UNP. එක්සත් ජාතික පෙරමුණ සියලු කණ්ඩායම් එක්කර ගනිමින් පොදු විපක්ෂයක් ලෙස ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මම හිතන්නේ එක්සත් ජාතික පෙරමුණ හැටියට පොදු විපක්ෂයක් සියලුම කණ්ඩායම් එක්කහු කරගෙන ඉතිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින බලාපොරොත්තු වෙනවා. අපි පරාජය වෙච්ච හේතුව ඒ වගේම අපි තව කොයි අඩුපාඩුත් අපි සාකච්ඡා කරලා මම හිතන්නේ තව සතියක් දෙකක් යනකොට අපේ තියෙන යම් යම් අඩුපාඩු ප්‍රශ්න විසඳගෙන අපි මේ මැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපිට කවුරු මොනවා කිව්වත් 156ක් මහ ජනතාව ඡන්දයක් දීලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලෝ ගැන වැඩියෙන් හිතන්න ඕනේ. තානාන්තරය අනිත් දේවල් මම හිතනවා
ඊට පස්සේ එන්න ඕනි කියලා. අද ආණ්ඩුව කියපු දේවල් නෙමෙයි කරන්නේ. ඉතින් එව්වට උත්තර දීලා අපි මේ මැතිවරණයට ගියොත් දැනටම මිනිස්සුන්ට තේරලා තියෙනවා කියන දේවල් කරන ආණ්ඩුවක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය වහාම කළ යුත්තේ නායකත්ව අර්බුද විසඳීම නොව පක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකර තිබෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා. එක්සත් ජාතික පක්ෂයට කවදාවත් නායකයෙක් යටතේ මෙහෙවීමේ හැකියාවක් නැහැ. මේක එක්සත් ජාතික පක්ෂයට අලුත් ප්‍රශ්නයක් නෙවෙයි මේ නායකත්ව අර්බුදය කියන එක. යාලා ඒ අර්බුදයත් එක්කම හොඳට තෙම්පරාදු වෙලා තිබ්බේ. හැබැයි අපිට එකක් පේන්න තියෙනවා, නැවතත් 2025 අවුරුද්ද වෙනකන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක ඉතාම පැහැදිලි. අපි කනගාටු වෙනවා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය හදන්න මේ රණ්ඩු වෙද්දි ගහගනිද්දි බැනගනිද්දි ඔවුන්ට බැරි වුණා මේ රටේ අසම්මත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරපු ඔවුන්ම වීරයෙක් හැටියට සැලකපු ඔවුන්ගේම මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක් හැටියට ඉන්නේ රංජන රාමනායක සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. එක්සත් ජාතික පක්ෂයේ ඉස්සෙල්ලම කරන්න ඕනේ රංජන රාමනායක විසින් මේ රටේ දේශපාලන සංස්කෘතියට, මේ රටේ අධිකරණයට, මේ රටේ විශේෂයෙන්ම සමාජ පසුබිමට කරපු බරපතල හානියට තීන්දුවක් ගැනීම මිසක් දෙවෙනුව තමයි ඔවුන්ගේ නායකත්ව මණ්ඩල හෝ නායකත්වයන් ගැන තීන්දුව ගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ල කළ යුතුයි දෙවෙනියට දෙමීම මම හිතන්නේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. මට පේන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න සියලුම මන්ත්‍රීතුමාලා ඔය කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට පත් වෙලා ඉන්නවා. ජනතා පොරොන්දු ඉටු නොකර වත්මන් ආණ්ඩුව මට දේශපාලනයට යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ පේරාදෙණිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී එළවලු මිල අධිකයි. ඉතින් මම රජයට කියනවා මේ මිල පාලනයක් ඇති කරන්න, දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. දැන් මේ දවස්වල හඬ පටයක් අල්ලගෙන දඟලනවා. ආණ්ඩුව මඩ ෆැක්ටරියක් වෙලා දිරිගිතයි. ධර්මද්වීපයක් හදන්න යාවේ. නමුත් හඬ පට ප්‍රචාරය කරමු. ඒක හරිද කියලා මම අහනවා. ඉතින් මේක පුදුමයට කරුණක් නෙමෙයි. මොකද මන්ත්‍රීවරයෙක් වුණාම නීතිඥ මාත්‍රු කතා කරනවා, දොස්තර මාත්‍රු කතා කරනවා, නඩුකාරවත් අපිට කතා කරනවා. ඒගොල්ලන්ට අසාධාරණයක් වුණා අපිට කියන්නේ මේවා පාර්ලිමේන්තුවේ කියන්න කියලා. මොකද අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට ජනතාවගේ දුක කියන්න අයිතිය ජනතාවට තියෙනවා. අපි අහන් ඉන්න ඕන. අපි ඔයඩ පොර දාන්න යන්න ඕනේ නැහැ. අපි ඉදිරි මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ සංධානයක් හදලා ඉදිරිපත් වෙනවා. කුරුල් සංධානයක් මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය ගන්න සජිත් ප්‍රේමදාස පැත්තට. එතුමා තමයි නායකත්වය ගන්න. එතුමාත් එක්ක අත්වල් බැඳගෙන අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂ රජය බුද්ධ ශාසනයට වැඩක් කෙරුවේ නැහැ කියන එක අපි පිළිගන්නේ. අපි වැඩ කෙරුවා. නමුත් අපි ප්‍රචාරය මදි. ලෝකෙට පේන්න මල්වට්ටි උසගෙන අපි කියන්නේ. නමුත් අපි නිහඬව මගිතනේ ආගමැතුමා සජිත් ප්‍රේමදාස මැතුමා අපේ පාර්ලිමේන්තු ජම්පික මැතුමා විහාර ස්ථාන වලට විශාල මුදලක් අපි ලබා දුන්නා. ඉතින් ඒ කරුණු ඔබ හැම ඉදිරියේ තබමි. මම ප්‍රාර්ථනා කරනවා සිංහල අලුත් අවුරුදු කාලයට ආල්මිල පොල්මිල එළවලු මිල අඩු වෙලා සතුටින් සිංහල අලුත් අවුරුද්ද ගත කිරීමට වාසනාව ලැබේවා කියලා. මේ වන විට නිකුත් වී ඇති හඬපට සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් සිදු කිරීම රජයේ සතු වගකීමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඊයේ දවස තුල අපේ හඳුන්නෙත්ති සෞදගට අදාළව ආපු හඬපටිය. ඇත්තට මේ හඬපටිය සම්පූර්ණයෙන්ම දැම්මනම් කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට කෝප් කමිටුවේ මේ දෙන්නම ඉන්නවා. ඒ තත්ත්වයත් එක්ක ඊට අදාළව ගියපු සාමාන්‍ය කතා බහක්. ඒකට ඇත්තටම ඒ වගේ ඒ හඬපටියේ සම්පූර්ණයෙන් ඇහුවනම් ඒකට අදාළව ගත්තොත් එමේක විශේෂ කාරණයක් මතුවෙන්නේ නැහැ. 100,000 ගාණක් දැන් එයාගේ හඬපටය තියෙනවා කියලා මේනකොට අනාවරණය වෙලා තිබෙනවා. විවිධ පුජ්‍යලෝ මේක ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ දැන් මීට කලිනුත් හඬපට ආවනි ජනාධිපති මරන්න ඉන්නවා, මෛත්‍රීපාල මහත්තයා, ගෝඨාභය මහත්තයා මරන්න ඉන්නවා. ඔය ආදි වශයෙන් හඬපට ප්‍රමාණයක් එළියට දැම්මා. එතකොට ඒ හඬපටත් එහෙමම නිකන් සටපට ගාලා යට වෙලාම ගියා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක මේ හඬපට තුලින් ඇත්තටම රටට ගන්න තියෙන දේ මොකද්ද, මේක තුල ජනතාවට දෙන්න තියෙන දේ මොකද්ද කියන එක පිළිබඳව පරීක්ෂා කරලා සොයා බලන එක රජයේ වගකීමක් ඊට අදාළ ආයතන හරහා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්
ජාතියකම් බේදයකින් තුරව එකමුදුකම නංවාලීමේ අරමුණ ඇතිව යුනිලීව ආයතනය විසින් ආරම්භ කළ සන්ලයිට් මනුදම් වියමන වැඩසටහනේ නමවන දින අද මහියංගනය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ අත්ංග රටපොඩි රඳන හැම මිනිස් ගජෙක්ම එකවාගේ මේ බෙ රඳාගෙන මේ රටපොඩිම ඉඳින්න මොන්නේකුගේ කරදර පොඩ්ජ කොදවෙන් රඳන්න කියලා මේ අතෝ කතා දමනවා. අද දවසේ මේ හෙට දවසේදී අපි පස්සර නගරෙන් හමු වෙන රසෝදන්මින් ඉන්නවා. එනිසා අපි හැමෝටම ආරාධනා කරන්න අපි අත්ඇබදකර මේ නිදහස් රාජ්‍ය ඒකී රාජ්‍ය අපි ගොඩ නගමු. හෙලේ මහාගත් කතුවරයෙකු වූ මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය කළ චිත්‍ර තරඟයේ සහතික සහ ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වුණා. මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී වුණා. ලංකරණය සඳහා අත්වල් බැඳගත් තරුණ පිරිසක් එක්ව ඌ පරණගම ගලනිය ප්‍රදේශයේ බස් නැවතුම්පලවල සහ ගම්මානයේ තාප්ප අලංකාර සිතුවමින් හැඩගැන්වීම අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙන්. වැලිමඩ කෙරඳිමුල්ල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රමවත්ව සිදු නොවීම හේතුවෙන් නැදුන්ගමුව ගම්මානය හරහා දෙවෙන මෙම මාර්ගයේ ලන්තේගම, කබිල්ලේගම, ඇල්ල, මාවිති කුඹරාදී ගම්මාන රසක පවුල් 5000ක් පමණ දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ක්‍රමවත්ව සහ කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඩුබයි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ලද දුම්වැටි තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හලවත සිංහපුර ප්‍රදේශයේදී හලවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුගේ මෝටර් රථයේ තිබී දුම්වැටි 45,800ක් අඩංගු ඇසුරුම් 229ක්ද පොලිසිය විසින් සියභාරයට ගෙන ඇති අතර දුම්වැටි තොගේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. දුම්වැටි තොගය සහ මෝටර් රථයද සමග සැකකරු හලවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වර කිහිපයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එමෙන්ම නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැට කිලෝ මීටර 40ක් දක්වා වැඩි විය හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිතම් වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.